මේ අතර ගෑස් හිඟයට තවමත් පිළියම් ලැබුණු බවක් පෙනෙන්නට නැහැ. අදත් ප්‍රදේශ කිහිපයකම දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ මාවනෙල නගරයේ ගෑස් පෝලිම මේ වෙනකොට ජනතාව විශාල පීඩාවකට පත් වෙලා ගෑස් පෝලිම් එළවලු ගන්න හරි හරදර මිල මුදල් නැහැ. ඒ වගේම මම පන්සලේ කුඹරක් වගා කරනවා. ඒකට ඇත්තටම පොහොර ටික නැහැ මේ වෙනකොට. නිදහසෙන් පස්සේ මෙහෙම ආණ්ඩුවක් මේ රටේ ඇති වෙලා නැහැ. උදේ පහමාරට ආවෙ තාමත් නැහැ. අද වැඩට යන්නත් නැහැ. ඡන්ද දීලා අපි පරිප්පු කරනවා. මේ අතර මීගොඩ ප්‍රදේශයේත් අද ගෑස් පෝලිමක් දක්නට ලැබුණා. මෙතර ඉන්දන සඳහා මිල සායකරණ අරමුදලක් ඇතිකිරීම හෝ මිල සූත්‍රයක් සකස් කිරීම අවශ්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ලෝක වෙළඳ පොලේ මිල ඉහළයාමට අනුරූපීව අපේ මිල වෙනස් කරන්නේ නැහැ කියන්නේ ඒ මිල මේ වෙනස ඒ පාඩුව දරන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ රටේ බදු ගෙවන ජනතාවම තමයි. සුපිරි ධනවතිය ධනපතියන් ගාව වාහන තියෙනවා ලීටරයකට වාහනේ යන්නේ කිලෝමීටර් 3ක් 4ක් උපරිමේ 5ක් මේ වාහන වල ඉන්ධන පිරිවැයේ බර ජීවිතේට වාහනයක් පාවිච්චි කරලා නැති ඈත එපිට ගම්මානයක ගැමියේ කිලෝමීටර් ගන්න පයින් ගිහිල්ලා කඩෙන් බඩු ගන්නකොට ගෙවන වැට්බද්දෙන් ධනවතුන්ගේ ඉන්ධන වියදම මේ ගමේ දුප්පත් ජනතාව දරනවා. ඒක අසාධාරණයි. මේ නිසා මගේ යෝජනා වුණේ මිල ස්ථායි කරන අරමුදල පිටුවේ යුතුයි. ඒක තමයි ශ්‍රී ලංකාව වගේ ඉන්ධන වියදම ජීවන වියදමට බරපතල ලෙස බලපාන නිෂ්පාදන වියදමට බලපාන රටකට ගැලපෙන්නේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තවමත් ඒකට අනුමැතිය ලැබිලා නැහැ. ඒ අතරේ ශ්‍රී ලංකා මහ බැංකුව මිල සූත්‍රයට අයිතිය යෝජනා කරලා තිබෙනවා. මගේ අදහස වෙන්නේ ගරු කතානායකතුමනි මිල ස්ථායි කරන අරමුදල තමයි ලංකාවට වඩාත් ගැලපෙන්නේ. ඒ නොකරනවා නම් අඩුම වශයෙන් මිල සූත්‍රයේ ක්‍රියාත්මක කිරීමව වහාම කළ යුතුයි.